හයි හයි කොහොමද ඔයාල හැමෝටම ඔන්න අදත් අරගෙන ආවිල්ලා තියෙන්නේ චුට්ටක් එළියට ගියපු වෙලාවක අරගත්ත වීඩියෝ එකක්. ඉතින් මේ ටික පේනකොටම ගොඩක් දෙනෙක් නම් දන්නවා ඇති මේ කොහෙද කියලා. ඉතින් වීඩියෝ කරන්න විශේෂ හේතුව වන් ගෝල් ෆේස් එකේ ඉතින් ගොඩාක් ක්‍රිස්මස් ඩෙකරේෂන්ස් තියෙනවා බලන්න. ඉතින් යන්න බැරි එක්කෙනෙක් හරි මේ වීඩියෝ එක දකින්නවා නම් ඉතින් ආසාවෙන් බලාවි කියලා හිතලා තමයි මේ වීඩියෝ එක අරගෙන ඉන්නේ. මොකද මම මෙච්චර ළඟ ඉඳලත් මටත් ගිය අවුරුද්දේ මම කොච්චර ආසාවෙන් හිටියත් මට යන්න බැරි වුණා. මමත් වීඩියෝ වලින් තමයි ඒ ක්‍රිස්මස් ඩෙකෝස් ඔක්කොම බැලුවේ. ඉතින් ඒක නිසා මමත් හිතුවා අද ඔයාලා හැමෝටම බලන්න මේ විදිහට මම ගියපු නිසා වීඩියෝ එකක් අරගෙන ඔයාලටත් බලන්න එකතු කරන්න. ඉතින් අද ඔයාලට බලන්න මේ වීඩියෝ එක මම අප්ලෝඩ් කරනවා. එනට අපි ගියේ ඊයේ. ඉතින් චුට්ටක් වැටදුනේ නිවාඩු දවසේ සෙනසුරාදා ගියපු නිසා. සෙනඟ ගොඩාක් හිටියා. ඉතින් හරියට සෙනඟ නිසා ගොඩක් වීඩියෝ කරන්නත් බැරි වුණා. ඒ වගේම හරි බයෙන් ගියේ බබාලව ළඟ තියාගෙන ඉන්න ඕනි හින්දා එච්චර සෙනඟ නිසා. ඉතින් හරි කල්පනාවෙන් තමයි යන්න ඇවිදින්න දේවල් බලන්න උනේ. ඉතින් මේ සැරින් සැරේ වීඩියෝ එකේ පේනා වගේ හරි ලස්සන දේවල් තිබුණා සැරසිලි වලදී බලන්න වන් ගෝල් ෆේස් එකේ පුරාවටම හැම තැනම වගේ. ඉතින් ඒ හැම දෙයකින්ම මම මෙන්න මේකට ගොඩක් ආස වුණා. ගොඩක්ම ගියේ ඩෙකරේෂන්ස් බලන්න වගේම මූවි එකක් බලන්න. ඉතින් ඔයාලා ගොඩාක් දෙනෙක් බලලා අහලා ඇති චාලි ඇන්ඩ් ද චොක්ලට් ෆැක්ටරි. ඉතින් ඒකේ ඊළඟ මූවි එක බලන්න තමයි ඇවිල්ලා තියෙනවා කියලා දැනගත්තාම ඒක බලන්න මූණ වුණා. ඉතින් ඒක නිසා ඒක බලන්න තමයි අපි මේ දැන් ඇවිල්ලා තියෙන්නේ PVR සිනමා එකට. ඉතින් මූවි එකේ නම වොන්කා. ඔයාලටත් පුළුවන් මේක බලන්න යන්න. ෆිල්ම් එක ගැන කියනවා නම් මම නම් ආස කලින් පළවෙනි එකට චාලි ඇන්ඩ් ද චොක්ලට් ෆැක්ටරි එකට දෙකෙන්ම කම්පෙයා කරලා බලද්දී ඒ වුණාට මේකත් ලස්සනයි. ආසාවෙන් බලන්න පුළුවන් මූවි එකක්. කලින් කිව්වත් වගේ සෙනඟ ගොඩක් හිටපු දවසක් නිසා මේ විදිහට පෝලිමේ ටිකට් ගන්න වගේම මෙතනදිත් ගොඩක් වෙලා ඉන්න වුණා. ඉතින් එහෙම ඉඳලා තමයි කන්න ආසම කැරමල් පොප්කෝන් එක අරගන්න පුළුවන් වුණේ. ඉතින් මෙතන PVR සිනමා එකේ ඔයාලා ෆිල්ම් බලන්න ගිහිලා තියෙනවා නම් දන්නවා කැරමල් පොප්කෝන් කියේ රස. ඉතින් අනිවාර්යයෙන්ම කාලා නැත්තම් ඒකත් කාලා බලන්න. ඒත් එක්කම අපි මූවි එක බලන්න යන තැනම මෙන්න මේ විදිහට විලි වොන්කා වගේ ඇඳගත් එක්කෙනෙක් ඉඳලා අපිට චොක්ලට්ස් දුන්නා හැමෝටම. මූවි එකත් බලලා ඉවර වුණා. ඒ ඉවර වෙලා මේ එළියට එන ගමන් ඉතින් සේල් දාලා තිබුණා ගොඩක් කඩවල මෙන්න මේ විදිහට ප්‍රයිසස් ගොඩක් අඩුවට තිබුණා. ඉතින් ඔයාලට ෂොපින් කරන්න යනවා නම් ක්‍රිස්මස් එකට නිව්ය එකට වන් ගෝල් ෆේස් එකට යන්න පුළුවන්. බඩු ගොඩක් ගණන් නැතුව සාමාන්‍ය ප්‍රයිසස් වලටත් ගන්න තියෙනවා. ඉතින් ඊට පස්සේ තමයි ලොකුම ප්‍රශ්නේ මම හිතන්නේ මේක මට විතරක් නෙමෙයි ගොඩක් දෙනෙක්ට ඇති. බඩත් ගිනි එළියට ගියහම කන්නත් ඕනේ. හැබැයි කොහෙන්ද මොනවද කන්නේ කියන එක හරි ප්‍රශ්නයක්. මොකද එතන ෆුඩ් ස්ටෝල් ගොඩාක් තියෙනවා. ඉතින් කොයිකද අපි කන්නේ ට්‍රයි කරන්නේ කියන එක හරිම ප්‍රශ්නයක්. ඉතින් කල්පනා කරලා කතා කරලා සෙනඟ අඩුවෙන්ම හිටපු තැනකට තමයි ගියේ. මොකද ගොඩාක්ම සෙනඟ හිටපු හින්දා ඇතුළක ඉඳ ගන්නවත් ඉඩ නැහැ කනකන්වත්. ඉතින් ඒක නිසා මේ විදිහට පීචා හට් එකට ගිහිල්ලා පීසා ගන්න තමයි ඔන්න තීරණය කරගෙන ඉවර වුණේ අන්තිමට. ඊට පස්සේ ඉතින් චුට්ටක් වෙලා අපිට ඉන්න වුණා විනාඩි 15ක් 20ක් වගේ බලාගෙන ඉන්න වුණා අපේ ඕඩ එක එනකන්. ඊට පස්සේ ඉතින් තුන්දෙනාම මේ විදිහට කන්න තමයි පටන් ගත්තේ. චූටි චැට් එකක් දාගෙන කතා කර කර මේ විදිහට තමයි ඉතින් කාලය ඉවරුනේ. ඉතින් පේනවනේ හරි ප්‍රශ්නයට මේක උණු වැඩි, ඒ වගේ මෙයා කැමති නැති ටොපින්ස් එතන තියෙනවා කියලා කන්න බැහැලු. ඉතින් ඔහොමම චූටි චූටි ප්‍රශ්න ටිකකුත් එක්ක තමයි අමාරුවෙන් මේක කන්න කැමති කරව ගත්තේ. මේක දැන් එඩිට් කරනකොට තමයි මට මතක් වෙන්නේ. ඉතින් කෑම වීඩියෝ එඩිට් කරන්න මේ කනකොට කන වීඩියෝ එඩිට් කරන්න චුට්ටක් අමාරුයි වගේ නේද? මොකද ඒක කන එක දැන් මේ වෙලාවේ තිබුණා නම් කියලා හිතෙනවා. ඉතින් ඒ අතරදී ඔයාලට ආදරෙන් මතක් කරනවා තාමත් ඔයාමගේ වීඩියෝ බලලා මාව සබ්ස්ක්‍රයිබ් නොකරපු කෙනෙක් නම් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න, බෙල් අයිකන් එක ක්ලික් කරලා ඕල් දාලා තියාගන්න. ඒ වගේම මේ වෙලාවදී විශ් කරනවා නත්තල් සමරන ඔයාලා හැමෝටම සුබම සුබ නත්තලක් වෙන්න ඕනේ කියලා
නත්තල් සමරන හැම දෙනාටම මගේ මේ වීඩියෝ එක බලන අහන වල හැමෝටම මගෙනුත් සුභපැතුම් එකතු කරනවා මේ විදිහට. ඉතින් ගොඩාක් දෙනෙක් බබල් ටී වලට ඇඩික්ට් වෙලා ඉන්නවා. එහෙම කෙනෙක් තමයි මමත්. හරි ආසයි බබල් ටී බොන්න. ඒ වුණාට මෙතනදි කාලා ඉවර වෙලා තමයි මේක දැක්කේ. ඉතින් ආයි බොන්න බැරි නිසා ආසාව හිතින් අයින් කරගත්තා බඩ පිරිලා හිටපු වෙලාවක නිසා. ඉතින් වන් ගෝල් ෆේස් එකේ ක්‍රිස්මස් ඩෙකරේෂන්ස් වල ප්‍රධානම දේ තමයි මෙන්න මේ පේන ක්‍රිස්මස් ට්‍රී එක. ඉතින් හරිම ලස්සනයි. ගිහින් නැත්නම් ආසයි නම් අනිවාර්යයෙන්ම ගිහිල්ලා බලන්න. මම පුළුවන් විදිහට වීඩියෝ කරා මේක බලන කෙනෙක්ට හරි හරියට බලා ගන්න පුළුවන් වෙන විදිහට. ඉතින් මම හිතනවා ඔයාලට ඒ ලස්සන මේ වීඩියෝ එකෙන් හරි මේ විදිහට දකින්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඊයේ දවසේ අපි අපේ මූවි එක බලලා කාලා බීලා වන් ගෝල් ෆේස් එකේ චුට්ටක් ඇවිදලා ඊයේ දවස ගත කරේ. ඉතින් මං හිතනවා ඔයාලට මේ වීඩියෝ එකෙන් වන් ගෝල් ෆේස් එකේ සම්පූර්ණයෙන්ම නැතත් ඩෙකරේෂන්ස් තිබුණ තැන් වලින් මට ඔයාලට වීඩියෝ අරගෙන එන්න පුළුවන් වුණා කියලා. ඉතින් ආයෙත් මතක් කරන ආදරෙන් මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න, වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, බෙල් අයිකන් එක ක්ලික් කරන්න, ඒ වගේම යාළුවන්ටත් බලන්න ෂෙයාර් කරන්න අමතක කරන්න එපා. ඉතින් ඔයාලා හැමෝටම සුබ නත්තලක්.